ඔබ දවස් ගානකින් හරියට නිදාගෙන නැද්ද? ඔබේ හුස්ම හිරවෙනවද? ඔබේ මුළු ලෝකයම නැවතිලා වගේද? ඔබට මැරෙන්න හිතෙනවද? ජීවත් වෙලා ඉන්න ඕනේද කියන එකට සලකුණක් හොයනවද? මේ වීඩියෝ එක තමයි ඒකට සලකුණ. ඔව්, ඔබ ජීවත් වෙන්න වටින කෙනෙක්. සතුට වෙන්න වටින කෙනෙක්. නැවත හිනා වෙන්න වටින කෙනෙක්. ඔබේ හදවත මත ඔබේ අත තියා ගන්න. ඒක ගෑනව නේද? ඇයි ඔබව ජීවත් කරන්න. හදවතට කොච්චර මහන්සියක්ද? ඔබ උපන් දවසේ ඉඳන් මේ තප්පරේ වෙනකන් කිසිම රෙස්ට් එකක් ගන්නේ නැතුව ඔබ වෙනුවෙන් ඔබේ හાર્ට් එක වැඩ. ඔබ නිදාගත්තත් ඒක වැඩ. ඔබේ ශරීරයේ ප්‍රාණවත්ම තබන පිණිස ඒක වැඩ. මොකද දන්නවද? ඔබ තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන නිසා. ඔබ ඔය දඟලන්නේ ඔබේ ජීවිතය නැති කරගන්න නෙමෙයි. ඔබේ ඇතුලේ දඟලන වේදනාව නැති කරගන්න. ඔය වේදනාවට හේතුව මොකක්ද? හිතන්න. ඔබ දන්නවා හේතුව. ඒක ඔබට කියා ගන්න බැරි කම තමයි ප්‍රශ්නේ. ඔය වේදනාවට හේතුව තමයි ප්‍රතික්ෂේප වීම. තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීම. ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව. අපි කෙනෙක්ට ආදරය කරද්දී අපේ මුළු ලෝකෙම ඒ කෙනා එක්ක බැඳෙනවා. ඉතින් ඒ කෙනා අපිව පිළිගන්න එකේ අපිට ආදරය කරන එකේ සැනසීම ඔළුවේ තියාගෙන මිනිස්සුන්ට පුළුවන් ලොකු කන්දකින් පහළට උනත් පනින්න. වික්ටර් රත්නායකයන්ගේ සින්දුවක් මට මේ වෙලාවේ මතක් වෙනවා. පිනි බින්දකින් මුතු අමුණමි, දිනි සුරුගෙන් සීතල දෙමි, කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම්. මිනිස්සුන්ට ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැති තරම්. හැබැයි ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. මිනිස්සෙක්ට දැනෙන්න පුළුවන් ලොකුම වේදනාව තමන් ආදරය කරන කෙනා තමන්ව මගහැරීම, අත්හැරීම, ප්‍රතික්ෂේප කිරීම. ඒ වේදනාවට සම කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. ඒකෙන් ඔබේ මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. කන්දකින් පහළට පනින්න නෙමෙයි, උඩට ගත්ත හුස්මවත් පහළට දාගන්න බැරි තරම් පපුව උඩින් ගලක් හේතු කරා වගේ වේදනාවක් තමයි ඔබට දැනෙන්නේ. ඉඳගෙන ඉන්න තැන ඔහේ ඉඳගෙන ඉන්න තමයි හිතෙන්නේ. කිසිම දෙයක් කරන්න ආශාවක් නැතුව යනවා. මුළු ලෝකෙම ඔයාගේ ඇඟ උඩට කඩාගෙන වැටුණත් නැගිටලා දුව ගන්නවත් පණ නැතුව ඇඳ උඩට වැටලා ඔහේ බලාගත්තත් ඒ බලාගෙන ඉන්න තමයි ඔබට හිතෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රතික්ෂේප වීමේ වේදනාව. ඔබට දැනෙන දේ මම දන්නවා. මොකද ඒක මමත් විඳලා තියෙනවා. ඔබට ඔය දැනෙන දේ මේ මුළු ලෝකෙම පළවෙනියට දැනෙන්නේ ඔබට විතරක් නෙමෙයි. ඔබ හිත හදාගන්න හදද්දි හදද්දි ආයෙත් ඔබ හිටපු තැනට වඩා පහළටම වැටෙනවා ඇති. ඔබ දවසක් hina වෙලා කතා බහ කරලා හොඳට ඉන්න try කරනවා. ඊළඟ දවසේ අර හිතට ආව ශක්තිය බිඳුවටම වැටිලා හිටියටත් වඩා පහළටම වැටෙන්න පුළුවන් එකම එක සිතුවිල්ලකින් විතරක්. එකම එක මතකයකින් විතරක්. ඔබ දන්නවද, වෛද්‍යවරුන්ට අනුව රොමෑන්ටික් රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් වෙලා ඉන්නකොට අපේ බ්‍රේන් සෙල්ස් වලට වෙන්නේ හරියට අපි කොකේන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉඳලා ඒක නැති වුණාම වෙන දෙයට සමාන දෙයක්. ඉතින් ඔබ ඔය හදන්නේ කුඩුකාරයෙක් කුඩු ගහන්න නැතුව ඉන්න දඟලනවා වගේ දෙයක්. ඔබට හිතෙන්න පුළුවන් ඔබට මේකෙන් ගොඩේමක් නැහැ. කොච්චර හිත හදාගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. මේක කවදාවත් වෙන්නේ නැහැ. ඔබ ආයෙත් හිටපු තැනට වඩා පහළට වැටෙනවා කියලා. ඔබට ඔය දැනෙන සිතුවිල්ල හරිම සාමාන්‍යයි. ඔය වගේ මානසික තත්ත්වයක ඉන්න ඕනම කෙනෙකුට ඔය දේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඔය වේදනාවෙන් ගොඩාපු මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. එක රිලේෂන්ෂිප් එක අවසානය කියන්නේ ජීවිතේ අවසානයවත් ලෝක විනාශයවත් නෙමෙයි.
ඔව් ඔබ හිතයි ඔයාට නම් කියන්න ලේසි මට තියෙන වේදනාව දන්නේ මමනේ කියලා ඌ මන් දන්නවා මම ඔබට කියන්නේ මේ දැන් හිත හදාගන්න ඌ කමත කරලා දාන්න කියලා හිත හදාගන්න ඔයාගේ ටයිම් එක ගන්න ඔය වේදනාවෙන් එක රැයින් වාට එලිට එන්න බෑ ඒකට කල්යයි එක එක්කිනානුව ඒ ගන්න කාලයත් වෙනස් වෙනවා ඒ තුබ කරන්න ඕන පළවෙනිම දේ තමයි පිළිගන්න දැන් ඒක ඉවරයි ආයේ ඔබට ඒක වෙනස් කරන්න බෑ ඔබ ඔබගේ රිලේෂන්ෂිප් එක ගැන ආපහු පාරක් හිතලා බලන්න ඔබට මේ මොහොතේ මතක් වෙන්නේ ඔක්කොම මිහිරි මතක විතරක් වෙන්න පුළුවන් ඒත් මතක් කරලා බලන්න ඔබ අතර ඇති වුණු මත ගැටුම් මතක් කරගන්න කීපාරක් ඔබටම හිතලා තියෙනවද ඔබලා දෙන්න ගැළපෙන්නේ නැහැ කියලා ඔබ අතර සතුටට වඩා තිබ්බේ මත ගැටුම් නම් හිනාවට වඩා තිබ්බේ හිත රිද්දගෙන හඬපු දවස් නම් එහෙම රිලේෂන්ෂිප් එකක් මේ විදියට ඉවර වුණ එක හොඳයි කියලා ඔබ හිතන්නේ නැද්ද මොකද ආදරය කියන්නේ දෙනවා වගේම ලබන්න ඕන දෙයක් ඒ රිලේෂන්ෂිප් එකේ ආදරය දෙන්නේ ඔබම විතරක් නම් ඔබට පෙරලා ආදරය ලැබෙන්නේ නැත්නම් එහෙම තැනක කාලය නාස්ති කරන එකෙන් වැඩක් වෙයි කියලා ඔබ හිතනවද ඉතින් මෙන්න මේ ටිකත් කියන්න ඕනේ කෙනෙක්ට ඔබේ වටිනාකම හඳුනා ගන්න බැරි වුණා කියන එකේ තේරුම ඔබට වටිනාකමක් නැහැ කියන එක නෙමෙයි ඔබත් ආදරයක් ලබන්න සුදුසු කෙනෙක් සමහර මිනිස්සු ඉන්නවා ඔවුන්ට කොච්චර රිද්දුවත් ඔවුන් ආදරය කරන එක නවත්තන්නේ නැහැ. ඔබත් එහෙම කෙනෙක්ද? ඔබ එහෙම කරන්න කරන්න මිනිස්සු ඔබට දෙන වටිනාකම අඩු වෙනවා. ඉතින් මේ තමයි හොඳම වෙලාව තීරණයක් ගන්න. ආදරය දෙන්න විතරක් නෙමෙයි ඔබ ආදරය ලබන්නත් ඕන. සමහර දේවල් අපි තදින් අල්ලගෙන ඉන්න එකෙන් වෙන්නේ වේදනාව වැඩි වෙන එක. හිතට ධෛර්යය අරගෙන අතාරින්න ලොකු සහැල්ලුවක් දැනේ ඔබේ වටිනාකම හඳුනා ගන්න ඔබ ඔయిత වඩා ගොඩක් වටින දේවල් ලබන්න සුදුසු කෙනෙක් ඔබේ වටිනාකම හඳුනන කෙනෙක්ගේ ආදරය ලබන්න ඔබ සුදුසුයි ඔබ සමග කාලය ගත කරන එක ඔවුන්ගේ ජීවිතේ වැදගත්ම දේ කියලා හිතන කෙනෙක්ගේ ආදරය ලබන්න ඔබ සුදුසුයි ඔබ ලස්සනයි ශක්තිමත් දක්ෂයි කියලා කියන කෙනෙක්ගේ ආදරය ලබන්න ඔබ සුදුසුයි. ඔබ වෙනුවෙන් දොරවල් විවෘත කරන කෙනෙක්ගේ, ඔබ ආසම කරන මල් ඔබට ගෙනත් දෙන කෙනෙක්ගේ, ඉරිදා උදෑසනක ඔබ වෙනුවෙන් කෝපි කෝපයක් හදන කෙනෙක්ගේ, ඔබේ අත අල්ලගෙන පැය ගණන් ඇවිදින්න කැමති කෙනෙක්ගේ ආදරය ලබන්න ඔබ සුදුසුයි. කොටින්ම කිව්වොත් ඔබව තුරුල් කරගෙන නරලට ආදරණීය ආධුවක් දීලා මට ඔයාව වටිනවා කියලා කියන කෙනෙක්ගේ ආදරය ලබන්න ඔබ සුදුසුයි. ඔබ හීන දකින ඔබ කැමැතිම දේවල් නැති කෙනෙක් ළඟ ඔබ නතර වෙන්නේ ඔබ තනි වෙයි කියන සිතුවිල්ලට ඔබ බය නිසා. ඒත් ඔබ දවසක පසුතැවිලි වෙයි. ඇයි මම එහෙම තීරණයක් ගත්තේ? ඇයි මම එයාව මගේ ජීවිතයට ලං කරගත්තේ කියලා. ඉතින් පසුතැවිලි වෙන්න ඕන දේවල් කරන්න එපා. ගිය දේට යන්න දෙන්න. අලුතෙන් හැමදේම පටන් ගන්න. ඒ වෙනුවෙන් වෙනස් කරන්න ඕන හැම දෙම වෙනස් කරන්න. අතාරින්න. ඒක තමයි අලුත් ආරම්භයක පළවෙනි පියවර. ඉතින් ඔබේ තැළුණු බිඳුණු රිදුණු හදවතේ කෑලි එකතු කරගෙන නැවත නැගිටින්න. මම ආපු ලස්සනම ලස්සන කියමනක් එක්ක මම අද වීඩියෝ එක නතර කරනවා. සෑම වේදනාකාරී දරාගැනීමකම අවසානයකින් පසුව ස්වභාව ධර්මය විසින් සොඳුරු වසන්තයක් උදා කරනු ඇත. පුපුරාගිය හිරෝෂීමාවේ පවා යළි සකුරා මල් සුවඳ හමන්නට විය. අවශ්‍ය වූයේ කාලය පමණි.